ආයුබෝවන් දුවේ පුතේ අද දිනේ අපි ඔබගේ පෙළ පොතේ 12 වෙනි පාඩම අපේ කම සුරකිමු පාඩමේ තියෙන වැදගත් කරුණු සාකච්ඡා කරමු. දුල පුතාලා දන්නවා අපිට අපි ඉගෙන ගන්න පාසල අනෙක් පාසල් වලට වඩා වැදගත් වෙනවා. මොකද ඒ අපේ පාසල කියලා අපි හිතන නිසා. ඉතින් අපේ පාසල අනෙකුත් පාසල් වලින් වෙන් කර හඳුනා ගන්න පුළුවන් අනන්‍යතා ලක්ෂණ කිහිපයක් තියෙනවා. එහෙමත් නැත්නම් අපිට මාවේනික වෙච්ච ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒ තමයි පාසල් කොඩිය, පාසල් ගීතය, නිල ඇඳුම ආදී දේවල්. ඉතින් සිසුන් විදියට අපි ඒවට ගොඩාක් ගරු කරනවා. ඒ වගේම තමයි දුවේ පුතේ රටක් පිළිබඳව අවධානය යොමු කරන විට ඕනෑම රටක් සතුව එම රට තවත් රටකින් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් විශේෂ ලක්ෂණ රැසක් තියෙනවා. එහෙමත් නැත්නම් ඒ රටටම ආවේණික වෙච්ච අනන්‍යතා ලක්ෂණ තියෙනවා. එම ලක්ෂණ විදහ දක්වන සංකේතවලට පුරවැසියෝ ගරු කරනවා. අපේ රට ශ්‍රී ලංකාවයි. මෙරට ජීවත් වන හැමෝම අපි ශ්‍රී ලාංකිකයෝ කියලා තමයි හඳුන්වන්නේ. ජාති ආගම් කුල මල බේද තිබුණත් අපි සියලු දෙනාම එකම ශ්‍රී ලාංකේය ජාතියක් විදිහට තමයි ලෝකයා හමුවට යන්නේ. ඉතින් අපේ රටටම ආවේණික වෙච්ච සංකේත නිවැරදිව හඳුනා ගැනීම තමයි මේ පාඩමේදී සිද්ධ වෙන්නේ. ඒ වගේම ඒ සංකේත වලින් පිළිබිඹු වන අදහස් මොනවද, අපි ඒවට ගරු කරන්න ඕනේ කොහොමද කියන කාරණය අද අපි ඉගෙන ගනිමු. मगे रट मगे जातीय मगे गम मगे सत सिरित सह जाति कौरुम मगे वर इन निदहस कुट ते बुम मगे युतु कमय सल कौ हेम दिनम ශ්‍රී ලංකාව තුල සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගසා, මැලේ යන සියලුම ජාතීහු ජීවත් වෙනවා. ඔහු විවිධ ආගමික හැදෙයිලි හා විශ්වාස දරුවත් ජන වර්ගික ආගම් ભેදයකින් තොරව එකමුතුව ජීවත් වෙනවා. මෙහිදී අපේ ජාතිය කියලා කියන්නේ ශ්‍රී ලාංකේය ජාතිය ලෙස අපි නිවැරදිව හඳුනාගත යුතුයි. ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ හෙළිකරන සංකේත කිහිපයක් තියෙනවා. ඒ තමයි ජාතික කොඩිය, ජාතික ගීතය, ජාතික වෘක්ෂය, ජාතික පුෂ්පය සහ ජාතික පක්ෂියා. අපි පළමුවෙන්ම බලමු ජාතික කොඩිය පිළිබඳව. ජාතික කොඩිය කියලා කියන්නේ රටක අනන්‍යතාවයේ ලෝකෙට පෙන්වන ප්‍රධානතම සංකේතයක්. ශ්‍රී ලාංකිකයන් විදිහට අපි අපේ ජාතික කොඩියට ගරු කළ යුතු හේතු සාධක රැසක් තියෙනවා. අපගේ ජාතික කොඩිය සිංහල ජාතියද, මෙරට ජීවත් වන අනෙකුත් සියලු ජාතීන්ද, බුදුදහම වගේම සියලු ආගම්ද පිළිමිබු කරනවා. ඉතින් අපි පළමුවෙන්ම බලමු ජාතික කොඩියේ සංකේත තුලින් මතුවෙන අර්ථ මොනවද කියලා. කහපාට සිංහයේ බැලූ බැල්මට අපිට ජාතික කොඩිය දිස්වෙනවා. ඒ තුලින් සිංහල ජාතිය, සිංහල ජනතාවගේ විනය ගරුක බව, අභිමානය, නායකත්වය සහ සාධාරණත්වය විදහා දක්වනවා. ඒ වගේම තමයි මේ සිංහයාගේ අතේ අසිපතක්, එමත් නැත්නම් කඩුවක් තියෙනවා. මේ අසිපතින් සංකේතවත් වන්නේ ධාර්මිකව, නීත්‍යානුකූලව, යුක්තිගරුකව රටපාලනය කරමින් මව්බිමේ ආරක්ෂාව උදෙසා නැගී සිටීම පෙන්눔 කිරීමයි. ඒ වගේම තමයි කොඩිහි සතර කෙරවරෙහි බෝපත් සතරක් දක්ින්නට තියෙනවා. ඒ තුලින් මෙත්තා, කරුණා, මුදිතා, උපේකා කියන සතර බ්‍රහ්ම විහරණ මූර්තිමත් කෙරෙනවා. ඒ වගේම තමයි සිංහ කොඩියේ තියෙන තද රතු පාට තේරුවක්. ඒ තුලින් ශ්‍රී ලාංකේය ජනතාවගේ ජීව රුධිරය පෙන්눔 කරනවා. කොළ පාට හා තැඹිලි පාට තේරු දෙකෙන් දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ ඇතුළු අනෙකුත් ජාතීන් නියෝජනය කරනවා. ඒ වගේම තමයි කහ පාට තේරුව. ඒ තුලින් සියලු ජාතීන් අතර එකමුතුවත් එකිනෙකා අතර අවබෝධයක් නිරූපණය වෙනවා.
ඉතින් දුවල පුතාලා මේ සංකේත තුලින් පිළිමිමු වෙන අර්ථ පිළිබඳව මතක තබා ගන්නට ඕනේ. ජාතික කොඩිය පරිහරණය කිරීමේදී ශ්‍රී ලාංකිකයන් විදිහට අපි බොහොම පරිස්සම් වෙන්නට ඕනේ. සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු කිහිපයක් තියෙනවා. ඒ තමයි ජාතික කොඩිය රැගෙන යාමේදී එහි යෂ්ටිය එහෙම නැත්නම් එය දරා සිටින කණුව ඍජුව තබා ගැනීමට වග බලා ගන්නට ඕනේ. ක්‍රීඩා හෝ වෙනත් උත්සවවලදී විනෝදය සඳහා ජාතික කොඩිය පරිහරණය කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. ඒ වගේම තමයි කිසිදු අවස්ථාවක ජාතික කොඩිය බිම තැබීම නොකළ යුතුයි. එය ඉහළ ස්ථානයක තමයි තැබීම කළ යුත්තේ. ජාතික කොඩිය ඔසවන අවස්ථාවලදී සීරු දෙනාම නැගී සිට සීරුවෙන් සිටින්න එහෙට ආචාර කළ යුතුයි. සිංහ රූපේ පාද පහළට සිටිනසේ කොඩිය එසවීමට වග බලා ගන්නට ඕනේ. ඒ වගේමයි ජාතික කොඩිය එසවූ විගස ජාතික ගීය ගායනා කළ යුතුයි. හානියට පත් වූ හෝ අවලක්ෂණ වූ කොඩි භාවිත නොකිරීමටත් අපි වග බලා ගන්නට ඕනේ. එසේ කරනවා නම් එය ජාතියට කරන අගෞරවයක් විදිහටයි සැලකන්නේ. දූල පුතාලට මේ ඡායාරූපවල පේනවා ජාතික කොඩියට අගෞරව වෙන විදිහට අපේම රටේ ශ්‍රී ලාංකිකයෝ හැසිරෙන ආකාරය. සමහරු තමන්ගේ මුහුණෙහි ජාතික කොඩිය නිරූපණය කරගෙන සිටිනවා. ඒ වගේම තමන්ගේ වාහනවල අනවශ්‍ය ආකාරයට ජාතික කොඩිය ප්‍රදර්ශනය කරමින් යන ආකාරය අපි දකිනවා. ක්‍රීඩා උත්සවවලදී ජාතික කොඩිය නිවැරදි ආකාරයට ඔසවන්නේ නැතිව ඒවා ශරීරයේ දවටාගෙන ඒට අගෞරව කරන ආකාරය අපි අනන්තවත් දැකලා තිබෙනවා. ඉතින් එහෙනම් අපේ දුවල පුතාලා කවදාවත් ඒ විදිහට හැසිරෙන්නට එපා. එය අපේ ජාතියටම කරන අගෞරවයක් විදිහටයි සැලකන්නේ. එලෙස හැසිරෙන කෙනෙක් අපි දුටුවොත් ඔහුව නිවැරදි කරවන්නටත් අපි පසුබට වෙන්න හොඳ නැහැ. අපේ රටේ අනන්‍යතාවයේ ලෝකයා හමුවේ පෙන්눔 කරන තවත් වටිනා සංකේතයක් විදිහට තමයි අපි ජාතික ගීය සැලකන්නේ. ජාතියේ අභිමානය, නිර්භීතකම, එකමුතුකම, සමගිය වගේම රටේ සුන්දරත්වය, ඉපැරණි බව, ශ්‍රේෂ්ඨ බව ආදිය ජාතික ගීය තුලින් තහවුරු වෙනවා. ඔබට මේ ඡායාරූපයෙන් දිස්වන්නේ අපේ රටේ ජාතික ගීයේ නිර්මාතෘවරයා වන ආනන්ද සමරකෝන් සූරිය. ජාතික ගීය ගායනා කරන විට සියලු දෙනාම සීරුවෙන් සිටිය යුතු අතර එහි අරුත සිහි ගන්නමින් අභිමාන පෙරදරිව ගායනා කළ යුතුයි. ඇසෙන සැනින් ඊට ගරු බුහුමන් දැක්වීමත් ගායනා කිරීමෙන් අනතුරුව හිස නමා ආචාර කිරීමත් කළ යුතුමයි. ජාතික ගීයෙන් බොහෝ වැදගත් කරුණු රැසක් අපිට මතක් කරලා දෙනවා. අපේ ජයග්‍රහණයන් කරා යන ගමනේදී බුදුදහමේ පෙන්වා දෙන දැනවත් බව, උත්සාහය, එකමවකගේ දය පිරිසක් මෙන් ක්‍රියා කිරීම ආදී ගුණාංග වල වැදගත්කම එමගින් අවධාරණය කෙරෙනවා. ජාතික ගීය කියලා කියන්නේ එක් ජන වර්ගයකට පමණක් විශේෂ වූවක් නෙමෙයි. ශ්‍රී ලංකාව තුළ විවිධ භාෂා කතා කරන පිරිස් ජීවත් වුණත් රටේ ප්‍රධාන භාෂාව වන සිංහල භාෂාවෙන් තමයි අපි අපේ ජාතික ගීතය ගායනා කරන්නේ. ලෝකේ වෙනත් රටවලත් ඒ ආකාරයෙන් තමයි සිද්ධ වෙන්නේ. තමන්ගේ රටේ ජාතික ගීය එක භාෂාවකින් ගායනා කිරීම සම්ප්‍රදායක්. ඒ අනුව ලංකාවේ ජාතික ගීය සිංහල භාෂාවෙන් තමයි සියලුම ජාතීන් සියලුම ආගමිකයන් ගායනා කරනු ලබන්නේ. ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය තමයි නිල් මහනෙල් මල. නිල් මහනෙල් මල ලංකාවේ ජාතික පුෂ්පය බවට පත් උනේ 1986 පෙබරවාරි මාස 26 වන දින. හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මැතිතුමා විසින් 6 දිනකුගෙන් යුත් කමිටුවක් පත් කරලා එම යෝජනාව පාර්ලිමේන්තු හා කැබිනට් අනුමැතිය මත තමයි මෙලෙස ජාතික පුෂ්පය බවට පත් කරේ. ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස නිල් මහනෙල් මල තෝරා ගැනීමට හේතු වූ කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි බොහෝ අනාදිමත් කාලයක සිට රාජකීය උත්සව සඳහා මෙම මල භාවිත කිරීම. ඒ වගේම උපුල්වන් දෙවිඳුන් සමග සම්බන්ධ කරන පුෂ්පයක් වීම. උපුල්වන් දෙවිඳුට ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම භාරව ඇතැයි විශ්වාසයක් ජනතාව අතර පවතිනවා. ඒ වගේම තමයි බලවත් රෝග සමනය කිරීමේ සිසිල් ගුණයක් සහිත ඖෂධීය පුෂ්පයක් වීම. මලේ වක්‍ර වූ පත්‍රවලින් සුභ සලකුණක් වූ ස්වස්තිකේ මූර්තිමත් වෙනවා. ඉතින් මෙන්න මේ කියන කාරණා සියල්ලම ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය බවට නිල් මහනෙල් මල පත් කරන්නට හේතු වුණා.
බෞද්ධයන් විදිහටත් අපිට නිර්මාණෙල් මලෙහි සම්බන්ධයක් තියෙනවා. මහනෙල් මල බුදුරදුන්ගේ සිරිපතුලේ ඇතුළත් 108ක් වූ මංගල සංකේත වලින් එකක්. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේගේ පත්මාකාර ජීවිතයත් ඒ තුලින් සිහිගන්වනවා. බුදුරජාණන් වහන්සේගේ පත්මාකාර ජීවිතය ගත්තහම මහනෙල් මලක් වගේ. මන්ද මහනෙල් මල කියලා කියන්නේ මඩෙහි හැදී වැඩි නමුත් මඩෙන් ඉහළට මතුවෙලා ඒ මඩ ගොහුරු වෙහි නොගෑවි දසත සුවඳ හමන පුෂ්පයක් වීම. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කියන්නේ මඩ ගොහුරුව නැමැති කෙලෙස් සහිත මිනිසුන් අතර ඉපදිලා එම මිනිසුන් අතරම හැදී වැඩි නමුත් එම මිනිසුන් මෙන් නොවි කෙලෙස් රහිතව මුළු ලෝකයටම සුවඳ විහිදපු මුළු ලෝකයටම සුවඳ විහිදපු පුද්ගලයෙක් වීම නිසා තමයි උන්වහන්සේගේ ජීවිතය පද්මයකට උපමා කරන්නේ. ජාතියේ පවිත්‍රතාව, පූජනීය බව, ගුණයෙන් හා සිසිල් හදවත් වලින් යුතු පුද්ගලයන් සිටින බව තමයි නිල් මහනිල් මලෙන් සංකේතවත් වන්නේ. ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය තමයි නාගස. එම වෘක්ෂය ජාතික වගේම ආගමික වශයෙන්ුත් අපිට වැදගත් වෙනවා. මංගල, සුමන, රේවත, සෝබිත කියන බුදුරජාණන් වහන්සේලා බුද්ධත්වයට පත් උනේ මේ නාගස් සෙවණෙහි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදු බව ලැබීමට නියමිත වන්නේ මේ නාගස් සෙවණක කියලා තමයි පැවසෙන්නේ. ඒ නිසා නාවෘක්ෂය බෝධින් වහන්සේ නමක් ලෙස සැලකීමට හැකි වෙනවා වගේම එය දෙවනි වන්නේ ඇසතු බෝධි වෘක්ෂයට පමණයි. නාමල් පිදීම මහානිසංස ගෙන දෙන පින්කමක් විදිහට තමයි බෞද්ධයෝ පිළිගන්නේ. ඉතාම ශක්තිමත් දීර්ඝ කාලයක් පවත්නා වෘක්ෂයක් වෙන නාගස ජාතියේ ශක්තිය හා චිර පැවැත්ම මූර්තිමත් කරනවා. නාමලින් ඉතා සෞම්‍ය මිහිරි සුවඳක් වහනේ වන අතර නාදළුවේ වර්ණය ඕනම කෙනෙකුගේ සිත ඇඳ බැඳගන්නේ නිරායාසයෙන්. ජාතික වගේම ආධුනික වශයෙන්ුත් වැදගත් වන නා වෘක්ෂය ආරක්ෂා කිරීමට වගේම ඊට ගරු කිරීමටත් අපි පුංචි කාලේ ඉඳන්ම පුරුදු වෙන්නට ඕනේ. ඉතින් දුවේ පුතේ අපේ රට තුල විවිධ ජාතිහු වගේම විවිධ ආගමිකයොත් වාසය කරනවා. අපි සියලු දෙනාගේම රට ශ්‍රී ලංකාවයි. ඒක නිසා අපි මේ සඳහන් කරපු ජාතික සංකේතවලට සියලු දෙනාම ගරු කරන්නට ඕනේ. සියලුම ජාතීන් අතර සමගිය සාමය වැඩි දියුණු කරගන්නටත් ඒ ප්‍රබල උපකාරයක් බවට පත් වෙනවා. එසේනම් අපේ දුවල පුතාලත් අපි මේ ශ්‍රී ලාංකේය අනන්‍යතාවයේ හෙළිකරන ජාතික කොඩිය, ජාතික ගීය, ජාතික වෘක්ෂය සහ ජාතික පුෂ්පයට ගරු බුහුමන් කරන්නට වගේම ඒව ආරක්ෂා වෙන විදිහට කටයුතු කරන්නටත් ඕනේ. ඒවට අගෞරවයක් වෙන ආකාරයට හැසිරෙන්නේ නැතිව ඉන්න අපි හැමෝම වග බලා ගන්නට ඕනේ. එසේනම් දුවේ පුතේ මේ පාඩම ඇසුරින් ඔබට ලබා දෙලා තියෙන ප්‍රශ්නවලට සාර්ථක ලෙස පිළිතුරු ලියන්නට දැන් ඔබට පුළුවන්. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.